පාටි ක්‍රොක්ස් මහන ආකාරය ඊට පස්සේ බ්‍රයිට් කෙනෙකුට ඇඳුම් මසන ආකාරය ෆ්ලවර් ගර්ල්ස්ලට ඇඳුම් මසන ආකාරය අන්නේ දේවල් වලින් ඔබට ඉහළ ආදායමක් ලබන්න පුළුවන් මොකද ඒවට දැන් සාමාන්‍ය සාරි හැට්ටයක්ම හවොත් රටේ පවතින ගානක් තියෙන මෙන්න මේ ගාන තමයි ගන්නෙ කියලා ඉතින් ඒක පොඩ්ඩක් එහෙම වෙනස් කරන්න පුළුවන් නමුත් බ්‍රයිඩල් ඇඳුම් මහනකොට එහෙම නියමිත ගානක් නැහැ ඔබ කෙනාට වියදම් කරන වියදම් කිරීමට හැකියාව ඇති දේ වත්කම අනුව පොඩ්ඩක් ඉතින් මේ පොඩි වෙනසක් අපිට ගණන් කරන්න පුළුවනි මේ ඉතින් ඔබට ඉහළ ලාභයක් ලැබිය හැකි බිස්නස් එකක් තමයි මෙන්න මේ ඇඳුම් මසන එක. ඔබට ෆ්ලවර් ගර්ල්ස්ලාගේ ඇඳුම් මහලා මේ ෂොප්ස් වලට දාන්නත් පුළුවන්. උත්සව සඳහා ඇඳුම් මහලා ෂොප්ස් වලට දාන්නත් පුළුවන්. හැබැයි ඔබට එතනදී ලොකු මුදලක් යට කරන්න වෙනවා. මොකද ඒ රෙදිවල මිල වැඩි නිසා. ඉතින් එහෙම නැත්නම් ඔබට ඕඩර්ස් අරන් අහන්න පුළුවනි. ඉතින් මේ බලන්න මේ ඉතින් ඔබ සම ආදරෙන් පිළිගන්නවා අපගේ මේ හෝම් බිස් චැනල් එකට. මේක හෝම් බිස්නස් චැනල් එකක්. ඉතින් මේ සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් කර ගන්න ගියාම ගොඩක් දෙනා කරට ඔළුවට එන්නේ ඉස්සෙල්ලම මේ ෂොප් එකක් ඒ කියන්නේ බිල්ඩින් එකක් කඩකාමරයක් කුඩියට ගන්න කොහෙන්ද කියන එක ඒක නෙමෙයි ඔබ ඉස්සෙල්ලා හිතන්න ඕන ඔබ අර අහලා තියෙනවනේ අර මුරුංග ගහේ කතාව මම ඕනම් පොඩ්ඩක් ඔබට මතක් කරන්නම් එක මේ තාත්තා කෙනෙක් ගේ ඉස්සරහ දොරකඩට වෙලා ඉන්නකොට දැක්කලු මුරුංග ගහේ කරල් හොඳට නැවිල්ල තියෙනවා ඉතින් එයා ඉතින් හිතුවලු මේ කරල් ටික කඩලා විකුණන්න ඕන මේ මුරුංග කරල් ලිකුල්ලා මට පුළුවනි මේ වාහනයක් ගන්න මං මේ ඔලූඩි තියාගෙන ගිහිල්ලා අර මේ ටික ඔක්කොම විකුණන්න ඕන ඊට පස්සේ නැවත නැවත එනේන මුරුංග කරල් ලිකුල්ලා මේ ලොකු ආදායමක් මට ලබන්න පුළුවන් කියලා එහෙම හිතලා වාහනයක් ගන්න වාහනය ගැනත් හිතලා ඒ කල්පනා කරලු දැන් මුරුංග ගහ තියෙන නිසා මේ වාහනේ ගන්න බෑනේ ඇතුළට කියලා මේ පොරවරන් ගිහිල්ලා ඉස්සලාම කරේ මේ මුරුංග ගහ කපපු එකලු ඉතින් අන්න ඒ වගේ කඩකාමරයක් ගැන ඉස්සලම හිතන්න එපා. ඔබ මේ කඩකාමරේට අඩු ගන්න ඩමිස් වලට ඇඳුම් ටික හරි මහ ගන්න ඕනනේ. මොකුත් නැහැ. ඔබ නිකම්ම නිකන් ඩමිස් ටික අරගෙන කඩකාමරෙකුත් අරගෙන ඕපන් කරන්න යනවා. එතකොට ඔබට එතනම කඩේට රෙන්ට් එක ගේවගේ මාස ගාණක් මේ ඩමිස් වලට ඇඳුම් මහන්න වෙනවා. මොකද ෂෝ එකට මොනවා හරි ඇඳුම් ටිකක් තියෙන්න ඕනේ. ඔබට කඩේකින් එනල්ල ඇඳුම් ඉල්ලන්න බැහැ නැත්නම්දී ඔබගේ නම් ඇඳුම් මහන ව්‍යාපාරය. ඉතින් එහෙම නෙමෙයි අනිත් එක අපි ළඟට එන මේ ළමයි ඉස්සලා මහන්නේ මිස් බ්‍රයිඩල් ඇඳුම් අපිට ඉගෙන ගන්න ඕන. හැබැයි යහුවාම වාට ෆ්ලෑට් සාය මහන්න පුළුවන්ද, එලයින් සාය මහන්න පුළුවන්ද, මේ ඉන්දියන් අත මහන්න පුළුවන්ද නැහැ කිසි දෙයක් බෑ. මට මේ බ්‍රයිඩල් ඇඳුම් තමයි ඉස්සලා මහන්න ඕන. එහෙම හිතන්න එපා. ඔබ නෝමල් ඇඳුම් මහලා සාමාන්‍ය ඇඳුම් මහලා හොඳ ගොඩක් ප්‍රගුණ කරලා තමයි බ්‍රයිඩල් ඇඳුම් මහන්න ඕන. අනිතක ඔබ මේ පටන් ගන්න සාමාන්‍ය ඇඳුම් වලින් සාමාන්‍ය ඇඳුම් මහලා ඔබ ලාභයක් උපයනකොට ඔබට අන්න එහෙමනම් පුළුවනි අඩු ගානේ මේ වැඩට කෙනෙක් හරි ගන්න. මොකද එතකොට ඔබට ලොකු පඩියක් එවන්න වෙනවා. නමුත් ඔබ සාමාන්‍ය ඇඳුම් මහලා යම් කිසි තත්යකට ඇවිල්ලා දැන් ඉන්නේ. එතකොට ගැටලුවක් නෑ කෙනෙකුට පඩියක් ගෙවන එක. එහෙම නැත්නම් කෙලිම මේ කඩකාමරයක් අරගෙන කෙනෙක් වැඩට අරගෙන පටන් ගන්න නම් එපා. මොකද ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ ඔබට ඕඩර්ස් ලැබෙයිද කියලා. අනිවාර්යයෙන්ම රෙන්ට් එක ගෙවන්න නම් එතකොට ඔබට මාස 6ක රෙන්ට් එක මේ නැතුව යනවා. එහෙම නෙමෙයි ඔබ මාස 6ක් අඩුම තරමේ ගෙදර වැඩ කරන්න. එහෙම නැත්නම් මාස 6ක් හොඳට මහන තැනක වැඩට යන්න රැකියාවට යන්න. එතකොට ඔබට මේ පඩියකුත් ලැබෙනවානේ. ගොඩක් දෙනා එහෙම මේ වැඩට යන්න කැමති නැහැ ගෙවල් වලින් සමහරක් කාන්තාව යවන්නෙත් නැහැ. අන්න එහෙමනම් ඔබ මෙහෙම කරන්න ගෙදරම බිස්නස් එක පටන් ගන්න. මේ ඔබේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඔබේ ගෙදර ඇඩ්‍රස් එකට ඉස්සරහා කාමරයක් වෙන් කරගන්න පුළුවන් නම් එළිය කාමරයක් හදාගන්න වෙනුයි. ඉතින් අන්න එහෙම ගෙදර ඊට පස්සේ ඔබේ බිස්නස් එක දියුණුවාට පස්සේ ඔබ අතහුරුණාට පස්සේ ඔබට තව කෙනෙකුට පඩියක් ගෙවන්න පුළුවන් වුණාට පස්සේ ඔබ රෙන්ට් එක ගෙවන්න පුළුවන් තත්ත්වයට දැන් ඔබ ඇවිල්ලා. අන්න එතකොට තමයි ඔබ කඩ කාමරයක් ගැන ඔබ ටවුන් එකට යන්න බලන්න ඕන. ටවුන් එකේ වුණත් ඔබ මේ ටවුන් එකේ වුණත් තියෙනවා මේ බිස්නස් නැති කඩ. අන්න ඒක නිසා හොඳට පොඩ්ඩක් හොයලා බලලා ඕන ගන්න ඔය මුළු මුළු වල තියෙන මේ සමහර කඩවල මේ කවදාකවත් බිස්නස් එකක් වෙන්නේ නැති කඩ තියෙනවා. ඉතින් මේ ඔබ මොනවද කරන්න ඕන? ඔබේ දැනුම තමයි ඉස්සෙල්ලා වැඩි කරගන්න ඕන. සාමාන්‍ය ඇඳුම් මැසීමේ හැකියාව ඔබ වැඩි කරගන්න. අන්න ඒ නිපුණත්වයේ අනුව තමයි ඔබ බ්‍රයිඩල් ඇඳුම් වලට යන්න ඕන. ඉතින් එතෙන්දී අපිට බ්‍රයිඩල් ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි, මොහොස්තර, මසන ආකාරය, කපන ආකාරය මේ අපි ඔබට මේ වීඩියෝස් සරහා ගෙන එනවා. ඒත් එක්කම ඔබට ඔන්ලයින් ක්ලාස් එකෙන් අපිට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න පුළුවනි. ඔබ දන්නව මොහොස්තර මොනවද, නොදන්නව මොහොස්තර මොනවද කියලා තීරණය කරන්න. අන්න ඒ නොදන්නව මොහොස්තර අපෙන් අහගන්න.
සාමාන්‍ය ඇඳුමත් ඔබට මේ ඔන්ලයින් ක්ලාස් එක හරහා ගන්න පුළුවනි. අපගේ ගෲප් ක්ලාස් එක මේ නොවැම්බර් පළවෙනිද පටන් ගන්නවා. ඒක ලබන නොවැම්බර් පළවෙනිද අවසන් වෙනවා අවුරුද්දයි. සාමාන්‍ය ඇඳුම් මැසීම රුපියල් 15,000යි. මාස්පතා තමයි ගෙවන්න ඕනේ. රෙජිස්ටර් වෙන්නේ එකවරයි රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වෙන්න රුපියල් 1000ක් අය කරනවා. SMS එවලා තමයි ඔබ රෙජිස්ටර් වෙන්න ඕන. 077 36 59 288 නම්බරයකට ඔබ SMS එකක් එවලා රෙජිස්ටර් වෙන්න රුපියල් 1000ක් අය කරනවා. මේ සියලුම පාඨමාලා සඳහා ඔබ එකවරයි රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් සාරි අට මැසීමේ පාඨමාලා වෙනම ගිනියන්නේ. ඒක රුපියල් 10,000යි. ඒකත් අවුරුද්ද කෝස් එක. ඇත්තටම මේ 15,000 කෝස් එකයි 10,000 කෝස් එකයි වෙන වෙනම යන්නේ. මේ දෙක වෙන වෙනම සම්පූර්ණ පාඨමාලාව හැදෑරිය යුත්තේ ආධුනික ඔබ පමණයි. දැනුම තියෙන ඔබට මේ මුදල අඩු කරගන්න පුළුවන්. කොහොමද ඔබට අවශ්‍ය නැති පාඩම කියන්නේ? මට මේක ඕනේ නැහැ, මම මේ පාඩම දන්නවා. අන්න එතකොට ඔබට මේ මම මේ පාඩමේ මුදල අඩු කරනවා. ඒ විදිහට ඔබ ගොඩාක් දන්න කෙනෙක්. ඔබට පොඩි දෙයයි දන්නේ. සමහරකට වචනයක් දෙකක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට එතකොට සුළු මුදල ඔබට ගෙවන්න වෙන්නේ. ඉතින් මේ එකවරම බ්‍රයිඩල් ඇඳුම් වලට යනවට වැඩිය පොඩ්ඩක් ඔබේ දැනුම වැඩි කරගෙන ඊට පස්සේ මේ ඒ ගැන හිතන්න. එහෙමනම් අපිට සුභ අනාගතයක්.